Siyatha 24. Lucion, පහුගිය දවසක කොරියාවේ සෝල් අගනුවරදී ඔබ දිනාගත්ත ආසියානු අයෝමය ශූරයා කිරුළ වෙනුවෙන් Siyatha24.lk වෙබ් අඩවි අපි ඔබට හදවතින්ම සුබපතනවා. Lucion, අපිට මුලින්ම කියන්නකෝ දැන් මේ ජයග්‍රහණය ගැන මේ වෙලාවේ ඔබේ හිතේ තියෙන කොයි වගේ සතුටක්ද? එතකොට මේ ඔබ සහභාගී වුණු තරගාවලිය මොකද? අපිට පොඩ්ඩක් විස්තර කරන්නකෝ. ඇත්තටම මගේ ජීවිතේ ලැබපු ලොකුම ජයග්‍රහණයක් තමයි ඒ වගේම ක්‍රීඩකෙට ලබන්න පුළුවන් ස්වස්ම ජයග්‍රහණයක් කිව්වොත් ඒක නිවැරදි. මොකද මුළු ආසියාවෙම කායවර්ධනේ චැම්පියන්ෂිප් එකේ ඕවරෝල් චැම්පියන් වීම සම්බන්ධව මට තියෙන ලොකු ගෞරවයක් වගේම ලොකු සතුටක්. ABBF කියන ඒ ඒෂියන් බොඩි බිල්ඩින් ෆෙඩරේෂන් කියන එකයි WBBF වෝල් බොඩි බිල්ඩින් ෆෙඩරේෂන් ෆෙඩරේෂන් කියන එකයි දෙක එකට සම්බන්ධ කරගෙන තමයි මේ තරගාවලිය පවත්වන්නේ හැම අවුරුද්දෙම. මේක 51 වෙනි වතාව. ඉතින් ඒ නිසා මම ඇත්තටම සතුටු ඔබ ජයගන්න තරග ඉසව මොනවද? ඕවර් 100 එකෙන් තමයි මම ගෝල්ඩ් මෙඩල් එක ගත්තේ. ඊට පස්සේ එක එක වේට් ක්ලාස් වලින් ගත්ත හැම ක්‍රීඩකයකම චැම්පියන්ස් ලගෙන තෝරනවා මුළු ආසියාවෙම ඉන්න කායවර්ධන ශූරයව. ඉතින් මේ එක එක වේට් කැටගරිස් වලින් අරගෙන 55, 60, 65, 75, 80, 85 කියන මේ හැම වේට් ක්ලාස් එකකින්ම අරගෙන ඒ අය ජයග්‍රහණය කරපු දරපන්තිය ජයග්‍රහණය කරපු කෙනා සහ අනිත් දරපන්ති වල ජයග්‍රහණය කරපු හැමෝම අතර තියෙනවා තරගය. ඒක තමයි ඕවර්ඕල් චැම්පියන්ෂිප් එක කියන්නේ. ඉතින් ඒ ඕවර්ඕල් චැම්පියන්ෂිප් එක තමයි මම වින් කරේ. ඒ කියන්නේ මගේ දරපන්තියත් මම වින් කරනවා. මගේ ඕවර්ඕල් චැම්පියන් මිස්ටර් ඒෂියා කියන ඒ කිරුළ හිමි පුද්ගලයා බවට මම පත් වෙනවා. ආසියානු අයෝමය ශූරයා බවට පත් වෙද්දී ලූෂන් ඔබේ හයියට හිටියේ කවුද? ඇත්තටම කිව්වොත් මට ගොඩාක්ම හිටියේ මට ජනතාව සමග මගේ වයිස් තමයි ගොඩාක් බිරිඳ. ඒ වගේම මුළු ශ්‍රී ලාංකේය ජනතාවක් වගේම කොරියාව තුල හිටපු මගේ ආදරණීය සහෝදරයෝ මම ඇත්තටම මතක් කරන්න ඕන. මොකද මම ගොඩාක් තනි ගමනක් ගිය පුද්ගලෙක්. මම තනියම තමයි මගේ ජීවිතේ නියුක්ත කරන්නේ. නමුත් මාව තනි කරන්නේ නැතුව මගේ කොරියාව හිටපු මගේ නම් කියන රොක්මි ප්‍රසන්න නාලක රුවන් නම් ගොඩාක් තියෙනවා මට ගොඩාක් වෙන්නේ නැහැ මතකෙට. අන්තිම chilikoka.com එක කොරියා ලංකා සංසදය කියන මේ හැම කෙනෙක්ම මට ගොඩාක් ලොකු සහයෝගයක් ලබා දුන්නා. මොකද ඉගෙනේ මගේ විශ්වක මගේ ප්‍රාර්ථනාව තිබුණේ ඒගොල්ලෝ අතර. ඒ කියන්නේ ඒගොල්ලෝ මට විශ් කරා මේක අනිවාර්යෙන් ජයග්‍රහණය කරන්න ඕන ලූෂන් මගියා ඔයා. ඒ විශ්වක අනුව දෙවියන් වහන්සේගේ බලයත් එක්ක මගේ උනන්දුවක් ලැබීමත් මත තමයි මට මේ ජයග්‍රහණය කරන්න හම්බුනේ කියන දේ තමයි මම විශ්වාස කරන්නේ. ඉතින් අතර මම සතුටු වෙනවා. මම ඒගොල්ලන්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මට අද වෙනතුරුත් දැන් වෙනතුරුත් මාව ගොඩාක් ශක්තිමත් කරනවා. මට ගොඩාක් විශ් කරනවා ප්‍රාර්ථනා වෙනවා. ඒගොල්ලන්ගේ ආශිර්වාදය මට තියෙනවා. Siyatha 24. එතකොට රජේන් එහෙම නැත්නම් කායවර්ධන සම්මේලනයේ පැත්තෙන් ඔබට කොයි වගේ සහයෝගයක් හමුණාද මේ ජයග්‍රහණය කර යද්දී? ඔතන කිව්වොත් මට එහෙම කිසිම අඳුම ගානේ කිව්වොත් රුපියලක් කියලා කියන රුපියලකින්වත් මට එහෙම සහයෝගයක් මට ලැබුණේ නැහැ. නමුත් කායවර්ධන සම්මේලනය කියන එකයි ඒකළුදම් අද වෙනතුරු මට ඒක දේවල් මට ප්‍රහාර එල්ල කරනවා. නමුත් ඉතින් මම ඒවා ගණන් ගන්නේ නැහැ. මොකද කඳු එහෙමම තමයි. කන්දක් කවදාවත් වැටෙන්නේ නැහැ. ඉතින් ශක්තිමත් වෙන්නවා. ඉතින් ඒ නිසා මම රජෙන් සල්ලි බලා වෘත්තිල මේ දේ මම කරේ නෑ. අනිත් එක රජයෙන් මට සල්ලි වුමනක් නෑ. රජයක් විදියට ඒගොල්ලෝ මට දෙන එක වෙනම ඒක වෙනම දෙයක්. නමුත් මම රජයෙන් මට මේ දේ බලාපොරොත්තු වෙමින් මම මේ දේට ගිය නෑ. මගේ මේ කුවෙත් වල ඉන්න මගේ අයන් මෑන් තමයි මගේ ස්පොන්සර්. එන මං ඉන්න වැඩ කරන ආයතන. මේ ආයතනයෙන් තමයි ශ්‍රී ලාංකිකයෙක් විදියට ඒගොල්ලන්ට වුමනාවක් නෑ මට උදව් කරන්න. නමුත් ඒගොල්ලෝ දන්නවා මට දෙයක් කරන්න පුළුවන් කියලා මේ ලෝකේ කායවර්ධනය තුල. ඉතින් ඒගොල්ලෝ මට උදව් කළා. ඒ නිසා මම මේ දේ කරලා පෙන්නුවා. අනිත් එක තමයි මසල් ඉංජිනේරින් ඉවෙස්සේ කියන මේ සප්ලිමන්ට් ආයතනයේ ඒගොල්ලොත් මට ගොඩක් උදව් කරා සප්ලිමන්ට් න්‍යූට්‍රිෂන් සම්බන්ධව. ඉතින් ඇත්තටම මට ලංකා රජයෙන් තුලින් ගත්තොත් මට කිසිම සහයක් ලැබුණේ නැහැ. ඉතින් ඒ නිසා මම ඒක ගැන විවේචනය කරන්නෙත් නැහැ. ඒගොල්ලන්ට මම කියන්නෙත් නැහැ. මොකද ඒගොල්ලන්ගේ යුතුකමක් විදිහට ඒගොල්ලෝ කරන එක වෙනම දෙයක්. නමුත් ලංකාවේ ක්‍රීඩකයෙක් විදිහට මට ගෙනියන්න පුළුවන් ලංකා රජය නම් ඉදිරියට මුළු ලෝකෙට මම ඒක මගේ වේදනෙන් හරි කමන්නේ මම ඒක කරනවා කියන දේ තමයි මං හිතාගෙන ඉන්නේ. දැන් මේ දවස්වල ලංකාවේ ගොඩක් පත්‍රවල ප්‍රවෘත්ති පළ වෙනවා ඔබ ජයග්‍රහණය කරපු මේ තරගාවලිය නීති විරෝධී කියලා ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ කියලා තියෙනවා. එතකොට ඔබේ සහභාගීත්වයත් නීති විරෝධීලු. මේ ගැන ඔබ මොකද කියන්නේ? මේව ඇත්තද? ඒක මම කියන්න ඕන. ලෝක ෆෙඩරේෂන් තියෙනවා ගොඩක්. අපි ගත්තත් ICB World Champion ලෝක කායවර්ධන සම්මේලන ඒ වගේ ABBF ඒ කියන්නේ දැන් මං ගිය මේක ඒ කියන්නේ මේ ෆෙඩරේෂන් එක ඒ කියන්නේ ඒක කොරියා වලින් තමයි ඒක හැන්ඩල් කරන්නේ. ඉතින් ඒ වගේ USA වල තියෙනවා වෙනම ෆෙඩරේෂන්. ඉතින් ඒ වගේ සම්බන්ධකම් තියෙන ෆෙඩරේෂන් තියෙනවා. ඉතින් ආසියාව තුල තියෙන ස්ට්‍රොංගම ෆෙඩරේෂන් එක ABBF කියන්නේ. අනිත් එක තමයි
තමයි World Physics and Bodybuilding Federation එක කියන්නේ. ඒ වගේම ලෝකයේ තියෙන හොඳම strongම bodybuilding federation එක. ඒ වගේම තමයි ISBB කියන්නේ International Bodybuilding Federation. ඒක උඩ ISBB එකත් එක්ක සම්බන්ධ වෙලා තමයි දැනට ලංකාවේ කාය වර්ධනය විතරන අය සාර්ථක සම්මේලනයේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ වගේ අනිත් රටවලු එක එක federation එක සම්බන්ධ වෙලා ඉනවා. මම දිනන්නේ 51 වෙනි වතාවට. ඒ කියන්නේ අවුරුදු 50ක් වෙනකන් ඔය කාය වර්ධනය කියන සම්මේලනය දැක්කේ නැද්ද මේක නීති විරෝධීද නැද්ද කියන දේ දැකින්නේ නැහැ. නමුත් ඒකළු දකින්නේ 51 වෙනි වතාවට ලූෂන් පුෂ්පරාජ් කියන මේ ක්‍රීඩකයා කියන ලංකාවෙන් දිවිච්ච ක්‍රීඩකයා ආසියාවේ ටයිටල් එක ගන්නකොට තමයි ඒගොල්ලන්ට මේ දේ නීති විරෝධී කියලා පේන්නේ. ඉතින් ඒක මට ප්‍රශ්නෙකුත් නැහැ. මොකද ඒගොල්ලන්ට උමනා නම් මාව වටන්නේ ඒගොල්ලන්ට කොහොමද ඒක බොරු සිහිනයක් විතරයි. ඒ නිසා නීති විරෝධී කියලා අහගන්න ඕන නම් මට පුළුවන් ඕන තරම් සාක්ෂි පුරන්න. මොකද මං මට ඕන නම් මට මීඩියා එකට මට ඕන නම් රජයට දෙන්න පුළුවන් ඕන තරම් නම්බර්ස් තියෙනවා කොරියා වලින් වලට අහන්න පුළුවන් World Bodybuilding Federation වලින්. ඉතින් රටවල් 26ක් නියෝජනය කරන තරගයක් නීති විරෝධී කියනවා නම් මොන හැකින් බලනවද කියන දේ මම දන්නේ නැහැ. Siyatha 24 දැන් ආසියාවේ අයෝමේ ශූරය බවට පත් වුණා. ලූෂන්ගේ ඊළඟ බලාපොරොත්තුව මොකද්ද? මගේ ඊළඟ ටාගට් එක තමයි World Championship එක. අනිත් එක තමයි මගේ ඊළඟ Pro Card එක. ඒ කියන්නේ ලෝකේ ලබන්න පුළුවන් කොනම දේ තමයි Pro Card එක. ඉතින් ඒක ගන්න මහන්සි වෙන්න ඕන. තව මාසෙකින් ඔක්තෝබර් 2 වෙනිදා 3 වෙනිදා තියෙන World Bodybuilding and Physique Federation එකෙන් තියෙන World Championship එක මොංගෝලියාවේ. ඉතින් ඒක තමයි මගේ ඊළඟ ටාගට් එක. සාදාරි World Champion කෙනෙක් කියලා ඒකේ ටයිටල් එක දිනන්න පුළුවන් නම් ඒක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. ඉතින් මට යන්න පුළුවන් ඉහළම තත්ත්වයට යන්න පුළුවන් ඔලිම්පියා කියන මට්ටමට යන්න පුළුවන් නම් ඒක තමයි මගේ ලොකුම සීනි. ඒකට මට කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ නිසා මම කායිමත් උදව් බලාපොරොත්තු වෙලා මම මේ දේ කරන්නෙත් නෑ. මගේම වියදමින් මම මේ කරනවා. ඒ නිසා මට ලාංකික ජනතාවත් ලෝක වටේ සිටින ලාංකික ජනතාවගේ ආශිර්වාදය මම ගන්නවා මට තියෙනවා කියන්නේ. අපිට ආරංචියක් ආවා එදා ඔබ වෙනුවෙන් මේ තරඟාවලිය ඇතුළතදී ජාතික ගීය දෙපාරක් වාදනය වුණා කියලා. මොකක්ද ඒ කතාව? ඒ කියන්නේ තමන්ගේ කොඩිය ජාතික ජජේ අරන් යන්න කෙනෙක් අනිවාර්යෙන් ඉන්න ඕන. නමුත් මමමයි ප්ලේයර්, මමමයි එක්සිකියුටිව් මෙම්බර්, මමමයි කොමිටි එකක්. ඒ නිසා මම තමයි හැමදේම කරේ. මම අරගෙන යනකොට ඊට පස්සේ මම හිතාගත්තා නෑ මං මේ මොහොත මේ 51 වෙනි මේ ආසියානු තරඟාවලි මේ ජාතික ගී මං අනිවාර්යෙන් කියවනවා මේ ස්ටේජ් එකේ කියලා. ලොකු ආඩම්බරයක් ඒකෙන් තියෙනවා. ඉතින් ඒ නිසා සමහර වෙලාවට මොකද අපේ ජාතික ගීය ඒ රටේ මියුසික් කරන කෙනා ළඟවත් තිබුණේ. ඒ කියන්නේ විතරක් අපේ රටට ගොඩනගන්නේ අපේ මගේම සහෝදරයෙක්ගෙන් තමයි ඒක දැනගත්තේ. ඒගොල්ලෝ ජාතික ගීය ඉල්ලනවා කියලා. ඉතින් ඒ නිසා ජාතික ගීය දෙපාරක් කියන්නේ එකක් ඕවරෝල් චැම්පියන්ෂිප් එකේදී කිව්වා, අනිත් එක තමයි මම ගත්ත ගෝල්ඩ් මෙඩල් එක ඕවර් 100 kg කීදී කිව්වා. ඉතින් ඒක තමයි දෙපාරක් වාදනය වුණා කියලා කියන්නේ සමහරවිට. ඒ නිසා මම ඇත්තටම සතුටු වෙනවා මගේ කොඩිය අරගෙන මට ඒ දේ කරන්න පුළුවන් වීම ගැන. මොකද සාමාන්‍යයෙන් මිස්ටර් ඒෂියා ක්ලබ් කියන්නේ සම්පූර්ණ ඕවර් චැම්පියන්ෂිප් කෙනෙක් වෙන්නේ මම කියන්නේ කාටවත් කරන්න බෑ කියලා. නමුත් මේ වකවානුව දිගරේ මම විතරයි ඉන්නේ. ඒ සාර්ථකත්වයේ ඒ නිදමානී ආඩම්බරකම ලූෂන් පුෂ්පරාජ් කියන මට හොඳයි ලූෂන්, බොහොමත්ම ස්තුතියි මේ වෙලාවේ අපිත් එක්ක මෙහෙම කතාබහකට එකතු වුණාට. ඒ වගේම ඊළඟට ඔබ සහභාගී වෙන ලෝක අයෝමය පුරුෂයා තරඟාවලියේදීත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකියාව ලැබෙන්න කියලා අපි හදවතින්ම ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. සියද 24 වෙබ්සයිට් එකට මාත් එක්ක විදිහට මගේ ජයග්‍රහණය සමරන්නට ශ්‍රී ලාංකික මගේ මීඩියා එකක් විදිහට මාත් එක්ක සම්බන්ධ වෙලා මේ විදිහට මාත් එක්ක කතාබහට ලක් වෙලා මේක මාව අගය කළාට බොහොම ස්තුතියි. සීත 24 Siyatha 24